උපදේශක් ගන්න මට මම මට කකුලේ අමාරුවක් තියෙනවානේ මම එතකොට ඒක බලනවා මගේ කකුලේ වේදනාවට තෙල් ගන්නකොට එහෙම බෝතලේ අල්ලනකොට ඒක කකුලේ ආබෝතලේ තදගතිය එහෙම ඒවා බලනවා කකුලේ තෙල් ගන්නකොට තෙල් ගෑවෙනකොට සිහියකට බලනවා එතකොට අර අතට දැනෙන ස්පර්ශයද බෝතලේ තසට එතකොට මම කාය මේක හංකඩේට ඔබ වහන්සේ කියන්නේ හංකඩේ කියලානේ එහෙම බලනවා සිත පිට දුවනවා සිත් ඇති වෙන නෑ සිත් නම් කොච්චර කරවුවත් සිත් වෙනව එතකොට මම හිතනවා මම එක වැඩක් කරන උත්තු මගේ සිත්ට කොච්චර දුර ගලාගෙන එනවා නේද අර ඔබ වහන්සේ කියන්නේ ප්‍රවාහයක් වගේ එනවා කියලා එතකොට එතන මෙතන කවුරුවත් නැතුව නේද මේ තිල් ගාන්නේ අර යන්න එහෙම හිතනවා අර එහෙම බලනවා යන්න හන්ට පෑන අල්ලනකොට එහෙම තද ගතියව බලනවා කුලේක ලියනකොට මං ගොඩක් දේවල් ඒ විදිහට බලනවා ඒකක් බොනකොට රස්නේ සීතල බලනවා ඒක දිවට දැනෙන බව එතකොට මේ හිතක් නේද දිවට දිවේ හිතක් නේද කියලා බලනවා එතකොට අකමැති අකමැති දේ බලනවා එතකොට සීනි මදිනම් කියලා එහෙම බලනවා මේ දොරක් අරින්න වහන්න හිතන එක බලනවා එතකොට දොර වැහෙනකොට ඇහෙන ශබ්ද එතකොට හිතනවා එතකොට බලනවා ඒක මට කනට නේද ඇහුනේ කියලා අර ඒ විදිහට බලනවා ආර්යයන් වහන්සේ. ඔව් ඒ ආයතන වෙනම දකින්න එකක් එතන තියෙනවා. එහෙමයි. අම්මා අන්න ඒක දැන් දොරක් වැරුණා හයියෙන්. අන්න ඒ වගේ දේවල් අඳුරකට වැරුණා දැනුත් මේ. එතකොට බලනවා මට මේ එතකොට සෝත විඤ්ඤාණ කනේ සිතක් නේද මේ මට ඇතුලේ. එතකොට ඒ අතරේම තව මොනවා හරි කරනකොට මේ අතීත මතකේ එනකොට දැන් මේ අතීත මතකයක් මම මේ දැන් මොතනේද මේ හිතන්නේ මොකද්ද මේ හිතන්නේ එහෙමත් කියලා හිතනවා ඒ වගේ පිට තියපු ඒවා වරණ කියපුවා ඒවත් හිතනවා හැම වෙලේ අතීතයටත් යනවා අතීතේට ගියා නේද කියන විතර මේ ටික අතීතේට ගියා නේද මම මෙනෙහි කරේ නෑ නේද කියලා හිතනවා අම්මා ධර්ම ශ්‍රවණය කරනකොට අම්මට ඇහුණා මේ අපි දේශනා කරනවා මේ ආයතන හයම ద్వාර හයක් පමණක් කියන එක. එහෙමයි ආයතනන්ට. ద్వාර හයක් නම් දිවට රස දැනෙනවා. ඒ අන්නාසි රස බවක් ගන්නවා. එහෙමයි. ඒක බැසගෙන නැහැ කියන එක අතිසියුම් තැනක්. ඒ කියන්නේ දිවට රස දැනෙනවා. ඒක රොබෝ ඒක ක්‍රියා ස්කන්ධ මට්ටමක්. ඒ කියන්නේ එතන සත්‍ය පුජ්‍යලේක ආත්මයක් ස්වභාවයක් නෙමෙයි. ඒක ආයතන මාත්‍රයි. එතකොට සෙන්සර් එකේ ස්වභාවය තමයි ඒ ප්‍රසාද වීමේ ස්වභාවය. එතන දිවට රස දැනෙනවා. එතන එහෙමයි. අපිට දැනුම නැති වෙලා නෙමෙයි. රහතන් වහන්සේ මන්ද බුද්ධික වෙන්නේ නැහැනේ. රහතන් වහන්සේ දන්නවා. මේ අන්නාසි රස කියලාත් දන්නවා. මේ පිච්ච මල කියලාත් දන්නවා. එතකොට රහතන් වහන්සේට රස දැනෙනවා. සුවඳ දැනෙනවා. ශබ්දය ඇසෙනවා. වර්ණේ පේනවා. රහතන් වහන්සේ රස දැනෙනවා ගන්ධය දැනෙනවා එනමුත් රහතන් වහන්සේට මනසින් එන මනෝද්වාරයෙන් එන සිතුවිලිත් ඇති වෙනවා සිතුවිලි නැති වෙන්නේ නැහැ අන්ධ වෙන්නේ නැහැ බීරි වෙලා නැහැ වෙන්ද විදිහටම පේනවා වෙන්ද විදිහටම එතකොට අපි බලන්න ඕනේ මේ රහතන් වහන්සේගේ ස්වභාවය මොකද්ද මේ වෙනස කියලා රහතන් වහන්සේගේ ස්වභාවයේ වෙනස තමයි සාමාන්‍ය පෘථග්ජන මිනිස්සෙකගේ ස්වභාවය තමයි මේ දිවට දැනෙන රස අන්නාසි රස කියලා දන්නවා. හැබැයි අන්නාසි කියලා ඒක බන්ධනයකට කොටු වෙනවා. ඒක විඳන්දනයකට කොටු වෙනවා. ඒක විඳීමකට ලක් වෙනවා. ඒක බැස ගැනීමක් දෙයක් වගේ දැනෙන ගතියක් වෙනවා. ඒක පෘථග්ජන ස්වභාවය. හැබැයි රහතන් වහන්සේ ඔන්නෝ ස්වභාවය නෑ. එහෙමයි. අර අන්නාසි කියලා ඒක විඳවන්නේ නෑ. ඒක විඳින ගතිය නෑ. ඒක දෙයක් වෙලා නෑ. එනේ දෙයක් කියලා දැනෙන එක තමයි අපිට වචනයෙන් සංනිවේදනය කරන්න වෙන්නේ දෙයක් කියලා දැනනවා කියන විදිහට. හැබැයි ඒක අභ්‍යන්තරයේ දෙයක් කියලා දැනෙන දැනීමයි නැති වෙලා තියෙන්නේ. මේක දැනීමක් ගැන අපි කතා කරන්නේ. මේ සාමාන්‍ය ධර්මයක් කතා කරන්නේ. එහෙමයි. එහෙනම් දිවට දැනෙන රස දෙයක් වෙන්නේ නැහැ. ඒක අන්නාසි රස කියලා දන්නවා. හැබැයි ඒක දෙයක් වගේ දැනෙන්නේ නැහැ කියන එක අති ගැඹුරුයි. දැනුම නැති වෙලා නෙමෙයි අන්නාසි කියලා දන්නවා. හැබැයි දෙයක් කියලා දැනෙන්නේ නැහැ. විඳවන්නේ නැහැ. අන්න එතන ආත්මයක් නැහැ. සත්‍ය පුජ්‍යලයක් නැහැ. එතන ක්‍රියාවලියක් විතරයි. නාසයට දැනෙන සුවඳේ පිච්ච මලේ සුවඳ කියලා දන්නවා. සුවඳක් දැනෙනවා.
පිච්චමණේ සෝඳ කියලා දැනුමේ මනෝවිඤ්ඤාණයෙන් ඒකත් වෙනවා පිච්චමණ කියලා. හැබැයි ඒක දෙයක් කියලා විඳවන්නේ නැහැ. චන්ද රාගේ දුර වෙනවා. රස පටිසංවේදී රස රාගන පටිසංවේදී ගන්ධ පටිසංවේදී ගන්ධ රාගන පටිසංවේදී මේ රාගන පටිසංවේදී කියන්නේ රාගයක් තියෙන දෙයක් තියෙන්න ඕනේ. මේක හේරුම මේ වචනේ නැති වෙනවා කියන එක නෙමෙයි. පිච්චමල කියන වචනේ නැති වෙන්නේ නැහැ. පිච්චමල කියන වචනේ තියෙනවා. හැබැයි වචනේ දෙයක් කියන එක දැනෙන්නේ නැහැ. දෙයක් වචනේ අබ්දයක් විතරයි. ඔන්න ඔතන අති ගැඹුරුයි. ඔතන තමයි අම්මේ මේ රහස තියෙන්නේ. මේ නිවන් මාගේ රහස තියෙන්නේ ඔතනයි. ඔතනයි මේ අලමර ඥාන දර්ශනේ තියෙන්නේ. ඔතනයි අනිමිත්ත සමාධිය තියෙන්නේ. ඔන්න ඔය අනිමිත්තයි. ඒ කියන්නේ නිමිති නැතුව නෙමෙයි. එහෙනම් කියනවා මේ නිමිති නැහැ කියලා. එහෙම කියන්නේ නැහැ. නිමිති නිරෝධයකට එහෙම කියන්නේත් නැහැ. සංඥා නිරෝධ දැන් සංඥාව නැති වෙන්නේ නැහැ. සංඥා අධිකරණය නැති වෙනවා. ඒ කියන්නේ සංඥාව තියෙනවා කියන්නේ පිච්චමල කියලා දන්නවා. මේ රස මේ රස අන්නාසි රස කියලා දන්නවා. එහෙමයි. මේ මෙතන මේ දැනගේ දැන ඥානතෝ පස්සතෝ කියන්නේ අති ගැඹුරු තැන. මේක තමයි මේ නිවන් මඟ තියෙන ඇත්තටම යමෙකුට තියෙනවා නම් රහසක් කියලා මේතර තමයි රහස තියෙන්නේ. ආයතන නිරෝධයක් තමයි නිවන කියන්නේ. ආයතන නිරෝධයට යන්න බැරි වෙන්නේ ගොඩක් අයට මේ සියුම් තැන පේන්නේ. උදැසන මේ බුදුන් වහන්සේ ඊටම අදාළු කෝණයක් පෙන්නවා. මේක දැකිය යුතු කෝණේ අති සියුම්. ඒ කියන්නේ දිවට රස දැනෙනවා. ඒ අන්නාසි රස බව දන්නවා. හැබැයි අන්නාසි කියලා දැනෙන තියෙන අපිට දැනෙනවා මේක අන්නාසි කියලා දන්නවා. අපි දෙයක් කොහෙද දැනෙන්නේ නැහැ කියන එක භවයක් කියන්නේ. ඒකයි භවය කියන්නේ දෙයක් කියන එකයි. ඒකයි සබ්බ සංඛාර කියන්නේ දෙයක් කියන එකයි. අපි මේ දෙයක් කියන එක අපිට තාම මේ සමාජයට අලුත් මේ කියන එක තේරෙන්නේ. හැබැයි මෙතනයි තියෙන්නේ නිවීම. දෙයක් නැත්තම් ගින්නක් නැහැ. දෙයක් තිබ්බොත් රාග දේශමෝ සිත් හට ගන්නවා. දෙයක් තිබ්බොත් කර්මයක් තියෙනවා. දෙයක් නැත්නම් කර්මෙත් නැහැ. කර්ම භූමියත් අහෝසි. ඇත්තටම හේතුඵල ධහම තුළ දෙයක් හම්බ වෙන්නේ නැහැ. හේතුන් පටිච්ච සම්භූතා හේතු බංගා නිරුජ්ජති කියන්නේ ඔය නිසයි. මෙතන දෙයක් හටගන්නේ නැහැ. ශබ්ද වර්ණ වලින් එන කිසිම තැනක දෙයක් නැහැ. මේ අපි අසුරු කරන්නේ ඒ චිත්තේ තමයි බාහිර කියලා හැමතිස්සම අපිට බල ගැනලා දෙන්නේ. උණුසුම, සීතල, තද ගතිය මේ සුද්දාෂ්ටකේ කියන්නේ මෙන්න මේ ප්‍රසාද ටිකම තමයි. නමුත් ඒක අපිට දෙයක් කියලා දෙනවා. නමුත් අපිට මෙතන දෙයක් ඇත්තටම නැහැ. මේක ටිකක් නුවණින් දැන් බලන්න. දෙයමයි මේ රසේ දෙයක් තියෙනවද බලන්න. රස දැනෙන එක හරි. මේක අතිශයෝ. හැබැයි දෙයක් නැතුව ඒක පරිහරණය කරන්න පුළුවන් වෙනවා නම් ඒ නිර්ාමික සෝයක්. එතනයි ප්‍රයාසිත, එතනයි රහතන් වහන්සේගේ ස්වභාවය, එතනයි අනිමිත්ත සමාධිය තියෙන්නේ. එතනයි අලමරිය ඥාන දර්ශනය තියෙන්නේ. එතනයි විදර්ශනා සමාධිය තියෙන්නේ. දෙයක් නැති තැනයි. සබ්බ සංඛාරයේ තියෙන්නේ එතනයි. නාම රූප පරිච්ඡේදයේ තියෙන්නේ එතනයි. ඒ අනිමිත්තයි, ශුන්‍යතයි, අප්‍රණීතයි. මේ තමයි නිවන. මේ නිවන හැම සිතකම තියෙනවා. මේ නිවන හැම සිතකම තියෙනවා. අපිට දකින්න බැරි වෙලා තියෙනවා. හැබැයි මේ හරි සරලයි. බාහ්‍ය තාපසතුමාට මේක තේරුණා. දිත්තේ දිත්තමත්තම් භවිස්සති. සුතේ සුතමත්තම් භවිස්සති. මුතේ මුතමත්තම් භවිස්සති කියවේ. මෙන්න මේ කාරණාව. විඤ්ඤාතේ විඤ්ඤාතම් භවිස්සති. ආයතන හයෙම නිරෝධයක් තියෙනවා. ඒ නිරෝධය හැබැයි මේ මොහොතේ දකින්න පුළුවන්. කල්‍යාණ මිත්‍රාගේ පණිවිඩය එකයි. ඒ තුල ගින්නක් නැහැ. දුකක් නැහැ. හැම මොහොතම මිදිලා බුදුම සාන්තකෝයා. ඒමයි සාන්තේමයි ප්‍රණීත. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිද සබ්බ සංඛාර සමුත. මේ සියලු සිතුවිලි සමතේ වෙන තැන කියන්නේ සබ්බ සංඛාර සමතේ වෙනවා. කියන්නේ දෙයක් නැති බවයි. මේකයි ගැඹුරු විග්‍රහය. මේක අප විසින්ම ප්‍රත්‍යක්ෂ කරගත්තු ධර්මයක්. ඇත්තරම බුදුන් වහන්සේ ලෝකෙට එලි කරපු ඒ පණිවිඩේ අපි ඒ පණිවිඩේ දැක්කා. අපි ඒ පණිවිඩේ පාද ගත්තා. අපේ පණිවිඩය තුලින් ඒ සත්‍ය මතු වුණා. අපිට ඒක ප්‍රත්‍යක්ෂයි. අපි දෙයක් නැතුව අද වාසය කරනවා. කෙනෙක් දෙයක් වැඩ කරන එකත් අපි දෙයක් නැතුව කටයුතු කරන එකත් අතර අහසයි පොළොවයි වගේ වෙනසක් තියෙනවා. අම්මට දෙන්න ඕනි පණිවිඩය. අම්මා අපිට පොත් පරිත්‍යාග කරා. අම්මා අපිට පොත් පරිත්‍යාග කළා කිව්වා මේ අපිට පණිවිඩය ලැබුණා. අම්මා අපිට කිව්වේ මොකද්ද? අපිට අම්මා කතා කරනකොට කිව්වේ ආර්යයන් වහන්සේ
ධර්මයේ තමයි වැදගත් වෙන්නේ. මේ පරිත්‍යාගයේ ධර්මයෙන් හේතු වෙන්න ඕනේ ආරණාසිකය. අපි අම්මට කියන්නේත් ඒකමයි. අම රත්මලානේ අම්මා. අපි එහෙමයි කතා කරන්නේ. අම්මා අපිට ත්‍රිපිටක පොත්සහසල පූජ කරේ අම්මට ධර්මය අවබෝධ කරලා දෙන්න කියන්නේ. අපිට බලෙන් ඒක දෙන්නත් බෑ. අපිට ඒක දෙන්නත් එහෙම ලේසියෙන් බෑ. අම්ම ගන්නත් ඕනේ. අම්මට ඕන අම්මට ඕනකම තියෙනවා. අම්ම ගොඩක් දඟලන අම්ම ගොඩක් අද පාන්දර 4 ඉඳලා දේශන අහනවා. අම්ම නියතමානීව බොහොම හික්මීමේ කන්ති පරමන් තපෝ කියන විදිහට අම මේ ධර්ම අම්මට මේක එහෙමයි. අම්මට මේ අත්දැකීම ලැබෙනවා නම් එයා මේ නිවනේ අත්දැකීමයි. එහෙමයි ආරයන්වන්ත. ආරයන්වන්ත මට පොඩි විදියලයක් කළ දෙන්නකු. මේ මේ ස්කන්ධ ස්කන්ධයේ උදේවැය කිව්වහම හැම තැනදීම ස්කන්ධේ බලන්න පුළුවන්නේ. හසේද පරිචේදය. අම්ම එහෙම දැන් මෙනෙහි කරොත් ඒක මානසිකාරයක් කියලා දැනගෙන ඉන්නවා. මේක 100ක්. ආ හොඳයි. මේක 100ක්. මෙනෙහි කරන එකත් 100% වෙනවා. හැබැයි මෙනෙහි නොකරන වෙලාවටත් අම්මගේ નિરાයාසයෙන්ම මිදෙන ස්වභාවයක් දැනෙනවා නම් එතන යම් සමාපත්තිසුවේ. එහෙමයි. අපි දැන් මාර්ග සිත් කියනවා වෙනයි ඵල සිත් කියන වෙනයි කියලා පෙන්නනවානේ. සවිතක්ක සවිචාර මාර්ග සිත් පෙන්නනවානේ. අවිතක්ක අවිචාර ඵල සිත් පෙන්නනවානේ. එහෙමයි. අම්මට සෝතාපන්න මාර්ගයේ අම්ම කොහොමද ඉන්නේ? අම්ම හිත දකිමේ මාර්ගය යනවා. අම්මට හැබැයි සෝතාපන්න ඵලයට පත් වෙන්න ලැබෙන්නේ කවදා හරි අම්ම ওই මෙනෙහි කරන එකත් පැත්තකින් තියලා අම්මගේ හිත සිහිය පවත්වන්න. අම්මට මිදෙන ස්වභාවයක් දෙයක් වගේ දැනෙන ස්වභාවයක් ගිනි ගන්න ඇති ස්වභාවයක් දැනෙන හැම මොහොතකම ඒ හැම මොහොතේම සත්‍ත්‍ර විපස්සති සත්‍ත්‍රස්ව උපදෙස්තන අම්ම නිවනක් දකිනවා. අම්ම නිවනක් දකිනවා. අපි නිවන උඩින් පැනලා යනවා. අපි ඊගාවට විසිරෙන සිතට රැවටෙනවා. අපි හිතනවා අපේ හැම හිතම විසිරිලා කියලා. නෑ අම්මේ. අපි හැම මොහොතෙම නිවන උඩින් පැන යනවා. මේකයි අත්ත කතාව. අපි කිව්වේ බැස ගන්න සිත මෙනෙහි කරන්න. හැබැයි හොඳින් 100ට බලන්න පවත්තලා නුවණට හසු වෙයි. සිත් විශාල ප්‍රමාණයක් බැස ගන්න ඇති බව. නිවන් දකින්න බොහෝමයයි. නිවන් නොදකින සිත් ටිකයි දෙන්නේ. අපි මේ නිවන් නොදකින සිත් වලට අවිද්‍යාව නිසා මේක නොදන්න කම නිසා තේරම වහලා දානවා. අපි හිතන ඔක්කොම උපාදාන ලාකේ. රැවටෙන්නේ කාම. අම්ම යෝගාවචර භූමියේ ඉන්නේ. අම්ම තමයි හොඳින් පිරිසිදුව දැකගත්තොත් අම්ම බැස ගන්න සිත් මිදුනොත් අම්ම සියල්ලෙන් මිදෙනවා. එහෙමයි ආරයන්වන්ත. මම හරියට බලනවා. අම්ම රාගදේශමෝ කෙලෙස් සංසිඳන බව ඒක ස්වභාවයෙන්ම සිද්ධ වෙන එකක්. අපි හිතලා කරන එකක් නෙමෙයි. අම්මට ඒක තමයි මේ පංචවිධ ආනිසංශ කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමයි. මොකද යන යෝගාවචර භූමිය තුළ මේ සත්‍යයේ විසුද්ධිය තියෙනවා. සත්‍ය දැනගන්නවා. ශෝක පරිද්දව සමතික්කමයි. දුක්ඛ දෝමනස අත්තගමයි. ඥායස අධිකමයි. නිබ්බාන සත්‍ය කියලා. මේ පංචවිධ ආනිසංශ මෙතන තියෙනවා. අම්ම සියලු දුකෙන් මිදෙනවා. අම්ම දුගතියකට වැටෙන්නේ නැහැ. අම්මගේ සත්‍ය විසුද්ධිය, ඒ කියන්නේ ආත්ම දිට්ඨිය ගිලිහිලා යනවා. මෙතන සත්‍ය පුජ්‍යලයක් නැති බව දැනෙනවා. ඒ ඥායස අධිකමයි කියවේ අම්ම මේ සේරකම මිදුණු අවධියක් අම්මට හම් වෙනවා. එහෙමයි. එයයි නිවනේ අත්දැකීම. එහෙමයි නිවන් දකින්නවා අම්මේ. අම්මා නිවන් දකින්නවා. අම්මට කලබල හිතේ පොඩ විචින්න ගතියක් තියෙනවා. අම්ම ටිකක් කලබල ගතියක් තියෙනවා. අම්මගේ දැන් මේ මොහොතේ රට යන ඒ සංඥාව සකස් වෙනවා. එතකොට යනව නේද කියන සංඥාව විතරම එනවා. ඒකත් පැත්තකින් තියෙනවා. යන වෙලාවට යයි. නෑ මම එහෙමනම් නෑ ආර්යයන් මාස දරුවා එන්න කියන නිසා තමයි මම යන්නේ. නැත්තම් නම් මට යන්න එහෙම කිසිම කලබලයක් නෑ ආසාවක් නෑ. හොඳයි. බොහොම හොඳයි. ඒකත් හොඳයි. කොහේ හිටියත් ඒක ගැටුවක් නෙමෙයි. අම්ම මේ මේ අහන්නේ. එහෙමයි. එහෙමයි ආර්යයන් මාස. අම්ම ඒ වගේම මේ උපදේශයේ පිළිපදින. අම්මට මේ අන්තිම කිසු කමටහන මේ ලෝකයේ තියෙන වටිනාම කර්මස්ථානය. එහෙමයි ආරණාතුන්තුනේ. වෙන්නනවා කියන්නේ මේ තමයි ස්ථානය. මේ තමයි කර්මයේ සකස් කරන ස්ථානය. මේ තමයි කර්මස්ථානය. අම්මට මේ කර්මස්ථානයෙන් මේක මිදෙන්න හේතු වෙනවා. නිවනටම හේතු වෙනවා. මට කොහේ හිටියත් ධර්මයේ මට තියෙනවනේ මම ධර්මයක් එක්ක තමයි ඉන්නේ කියන එක මට තියෙනවා මට අර කියනවනේ මට ඉන්නවා කියන්නේ අම්මා මෙන්න මේ අන දිවට රස දැනෙනවා ඒක අන්නාසි රස බවක් දන්නවා හැබැයි ඒක දෙයක් කරගන්නේ නැහැ කියන තැනටයි එන්න ඕනේ එතනයි ධර්මයේ දකින්න කියන්නේ ධර්මතාවය කියන්නේ පොතක තියෙන දෙයක්වත් දැනුමක්වත් නෙමෙයි මේ අධ්‍යක්ෂ තුළ දෙයක් නැතුව ඉන්න එකයි ධර්මයේ දකින්න කියන්නේ
අන්න කුසල සුප සම්පදාව කියන්නේ ඕකටයි. ඔන්න ඔතනයි සචිත්ත පරියෝ දපණං කියන එක සිද්ධ වෙන්නේ. එනං සබපාපස්සකරණ මේ සියලුම සිතුවිල්ලෙන් අම්මා මිදෙනවා. සියලුම ඒ රූපාරම්මන වලින් අම්මා ගැලවෙනවා. එනං කුසල සුප සම්පදා ඒ කියන්නේ දිවට රස දැනෙනවා. ඒ අන්නාසි රස බවක් දන්නවා. හැබැයි ඒක දෙයක් කරගන්න නැතුව අන්න අම්මා කටයුතු කරන්න දන්නවා. දක්ෂ වෙනවා. ඕකයි කුසලස්සේ කියන්නේ. ඒ කුසලස්සේ ඒ කුසල සුප සම්පදා ගැන ඊට තියෙන දක්ෂතාවය. අනුසතිත පරිවදපන මේ බුද්ධ ස්වභාවයේ මත වෙන්නේ අනේ ස්වභාවය තුලයි රාග දේශමෝ කිලි සංසිදෙන්නේ ස්වභාවය තුලයි ඒ කිසිය සිනාස ස්වභාවයට දිය වීගෙන යනවා එයයි ආරෂ්ඨක මාර්ගයේ ආරම්භම මේ මොහත දකින්න එක මෙයයි මොහත මේ මොහතට තුන් කාලයක් නැහැ මේ මොහත ධර්මය තුලින් මත වෙනවා දෙයක් දැනෙන්නේ නැති හැම සිතකම දෙයක් දැනෙන්නේ නැත්තම් ඒ අවදිමත් ස්වභාවයයි එයයි අවදිය එයයි බුද්ධක්ෂණේ ඒ අවදිමත් ස්වභාවයයි ඒ අධිගමය ඥාන අධිගමය කියේ තමයි. අපිට දැන් වැටුණා නේද? එහෙමයි ආරයන් වහන්සේ ගොඩාක් වෙලාවෙදී සමහර වෙලාවට කවුද මේක කරේ කියලා මෙතන කෙනෙක් නෑ නේද කියන එක අවබෝධය ගොඩාක්ම තියෙනවා. මම අර ගමනක් ගිහලා දිග කුඩයක් බිම නැණ ආවා. බොඩම් මෙයාත් මේ ළඟකට වහී කියලා. මම බලනවා කවුද මේක ඇනෑන යන්නේ කවුද මේ කොහේනම් කොහෙද මේ යන්නේ කියලා එහෙම සිතවිල්ලක් ආවා. දැන් මම හිතල නෙමෙයි නේද කකුල උස්සල ගිහින් තියෙන්නේ කුටල නෙමෙයි නේද කුඩේ යනලා තියෙන්නේ දැන් මං එතන ඉඳලා මෙතෙන්ට ඇවිත් නේද අර එහෙම ඒ වගේ දේවල් දකින්න මේ කෙනෙක් යන ගමනක් නේද කියන එහෙම ඒ මේව දකින්නවා හොඳයි අනිත් එක ප්‍රායෝගික එන අධ්‍යක්ෂකව ධර්මයේ දකින්නවා නම් අම්මට ලොකු දිනුවක් වෙනවා ඉක්මනට මේවා තමයි නිවන් දකින්න බව අපිට දැනෙනවා අම්මට තේරෙනවා යාළුවනේ පොඩ්ඩක් කොතන හිටියත් ඒක ගැටලුවක් නැහැ අධ්‍යාත්මික වෙනවා මොකද අපිට දැන් පේනවනේ රට ලෝකේ වටේම කෝල් වෙනවනේ කැනඩාව එහෙමයි යාළුවන් මහන්සේ ඒකයි කොහේ ධර්මයේ දැක ගන්න පුළුවන් ඔව් ඉන්නේ අදාළ නැහැ ඒක ඇත්ත එහෙමයි සමහර වෙලාවට ලෝකෝ අවබෝධයට පත් වෙලා ඉන්නේ අපේ රටේ නෙමෙයි පිට රටේ ඉන්න අය ගොඩක් අය අපිට කතා කරනාගේ විශාල ප්‍රමාණයක් අපිට පේනවා පිටරටින් එන්නේ. ඒකට හේතුව ඒ අයට නිදහස තියෙනවා. ඒ අය බොහොම විවේකව මෙදියා බලනවා. තාපත්තකින් ඒ අය ගොඩක් ලාට නිදහස් මනසට ඒක බොහොම නිදහස ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ලංකාවේ දෘෂ්ටි ගොඩක් වැඩි, දැනුම ගොඩක් වැඩි. ඒක නිසා අර මොහොත පණිනවා හැමතිස්සෙම ඒට මේට. ඒගොල්ලම දැනුමම බලනකොට විචිකිච්ඡාව ඇවිල්ලා හැකේට හේතු වෙලා. අපි දේශනා කරන දේ සමහරවිට ප්‍රායෝගික වෙන්නේ නැති නිසා අත්දකින්න නැති නිසා ඒක විශ්වාසයක් කරගෙන ඉන්නකොට ඒක ඕනම මොහොතක දිමට වැටෙන්න පුළුවන්. ඒක තමයි අපහැරෙන එක. ඇත්තටම ධර්මයේත් අපහැර. ඒ කියන්නේ මේ අපි කතා කරන්නේ දෘෂ්ටියට රැවටෙන එක ගැනයි. අපි මේ කතා කරන්නේ දෘෂ්ටිගත වීමයි මේ වැහෙන්න හේතුව. මේ සත්‍ය වැහෙන්න හේතුව. ඉතින් අම්මට නම් මේ කියපු කාරණාව වැටෙන්නත් ඕන. දෙයක් නැති බව. මේකේ ධර්මයේ තුල තියෙන වටිනාම වචනේ තමයි දෙයක් නැති බව. ආර්යනාල් සමාවෙන්න. එතකොට ආර්යයන් වහන්සේ දැන් දෙයක් නැහැ කියන එකමනේ පොත නැහැ කියන එක ඔබ වහන්සේ හැම එකටම පොත කියලා ගත්තට අපිට ඕනම එකක් ආදේශ කරන්න පුළුවන් මේකට. තියෙනවා. මේ කියන වචනේ. එහෙමයි. පොත. එහෙමයි. පොත කියලා දන්නවා. පොත කියලා රූප සංඥාවක් එනවා. පොත කියලා දන්නවා. දැනුමක් තියෙනවා. හැබැයි ඒක දෙයක් වගේ දැනෙන්නේ නැහැ. ඒක හැම එකටම ආදේශ කරන්න පුළුවන් නේ මේ වහන්සේ අර එක එක නමස් කියලා පොතක් කියලා පිට කිව්වට අපිට ඒකට පුළුවන් නේ කියන්න වෙන ඕනම භාණ්ඩයක නමස් කියන්න පුළුවන් ඒ වෙනුවට නේද ඔව් ඒ දැන් අපි ගත්තොත් දැන් සිතුවිල්ල මේ ආරම්භනේ තමයි දෙයක් කරගන්නේ කියන්නේ අපි හිතුව සිතුවිල්ලක් එනවා කියලා සිතුවිල්ල දෙයක් කරගෙන අනේ අපේ පුතා මේමනි කියලා දෙයක් කරගෙන අඬනවා නේද වැළපෙනවා නේද දෙයක් තියෙන හින්දානේ ආශ්‍රිත වෙන්නේ දැන් සිතුවිල්ලට එනවා මොකක්ද දැන් සිතුවිල්ලෙන් එනවා ගොඩක් ద్వාර වලින් ඒ කියන්නේ මනෝ ద్వාරෙන් ගොඩක් අරමුණු එනවා ඒ අර ඒ සිතුවිල්ල දෙයක් වෙනවා ඊට පස්සේ ඔය ආදරේ කරුණාව දයාවත් දෙයක් වෙලා එන්නේ ඒතකොට අනේ පව්වේ සතා කියලා දෙයක් වෙලා බලනකොට මේ පැත්තේ ආත්මයක් තියෙනවා හැමතැනම දෙයක් තියෙන හැමතැනම මමත් ඉන්නවා ඒතම් මම ඒසෝ හමස්මි අමේසෝ අත්තා දෙයක් තියෙනවා නම් ඒක තියෙනවා මමත් ඉන්නවා ඒතම් මම ඒසෝ හමස්මි අමේසෝ අත්ත. හැබැයි දෙයක් නැත්තා නේතම් මම. එහෙනම් මමත් නැහැ. නේසෝ හමස්මි මගේ කියලා දෙයක්වත් නැහැ. නසෝ මෙයත්ත ආත්මය කියලා දෙයක්වත් නැහැ.
එහෙමයි මුළු ධර්මයේම දෙයක් කරගන්නවද නැද්ද කියන තැනයි තියෙන්නේ අපි හිතන දෙයක් නෙමෙයි බාහිර තියෙන කියන එක නේද ආරයන් වහන්සේ අපි දෙයක් වගේ දැනෙන ගතියක් 30-80 ඒක කියන්න බෑ බාහිරද මෙහෙද කියන එකක්වත් එහෙමයි අන්තයක් නෑ දෙයක් වගේ දැනෙනවා නම් දැනෙන්නේ බාහිරම කියලා තමයි අපි ගැටගන්නේ අන්තෝ ජටා බහි ජටා වෙන්නේ ඔන්න ඒ නිසයි එන්නේ මේ එන්නේ මෙහෙන් වුණාට ගැටගාන එළිය කියලාමයි ඒකයි අන්තෝ ජටා බහි ජටා දෙයක් තිබ්බොත් තමයි ගැටගානක් දෙයක් තියෙන්න ඕනේ දෙයක් වගේ හැමතිස්සෙම අපි අසුරු කරන්නේ චිත්තයක්ම තමයි චිත්තේන නීති ලෝකේ ඒකයි අසකන ද ශබ්ද වර්ණනේ මෙතන ස්පාක් වෙන්නේ ශබ්ද වර්ණ දැනීම් ටිකයි දොර දිච්චසත මුත. ඒතර දෙයක් වගේ දැනෙන ශබ්දයක වර්ණයක කොහොමද? අන්න ඒක තේරෙනවා. මේකේ අපි මායාවකට කොටු වෙලා ඉන්නවා ඔතනින් දෙයක් වගේ දැනෙන මායාවක අපි අසු වෙලා ඉන්නවා. කරන්ට් එකකට කොටු වෙලා ඉන්නවා. අර යම්කිසි නන්දියකට ආරෝපණ බලයකට කොටු වෙලා ඉන්නවා දෙයක් වගේ දැනෙන. හැමතිස්සම දෙයක්. ඇවිදින කොටත් දෙයක්. වටපිට බලන කොටත් දෙයක්. කතා කරන කොටත් දෙයක්. හිතන කොටත් දෙයක්. කොහෙද ඔය දේ තියෙන්නේ? එහෙම දෙයක් නැහැ. මෙතනයි දැන් එහෙමයි යන්නේ මන්නේ මේක අති ගැඹුරුයි හැබැයි මේ දේශනේම ඇහුවත් ඇති නිවන් දකින මේකම සිය පාරක් ඇහුවත් නිවන් දකින මොකද ආයතන හයම මේ විදිහට මෙතනමයි තියෙන රහස පෙන්වන තැන ඔබතුමිනේ කතා කරන්නේ සිත දකින්න කියන්නේ දෙයක් නැති බව දකින එකම තමයි එහෙමයි යන්නේ මන්නේ මොකක්වත් නැහැ ආත්මයත් කුසිම වෙලාවක ආත්මේ නැති වෙන්නේ නැහැ දෙයක් තියෙනවා මොකද දෙයක් තියෙනවා මාත් තියෙනවා වටිනාකමක් තියෙනවා දෙයක් තියෙනවා දෙයක් තියෙනවා නම් කතා කරන්න දෙයක් නැහැ මම ඇවිල්ලා ඉවරයි මම බස දෙයක් තියෙනවා නම් මම කියලා ඉන්නවද කියලා හිතන්න ඕනේ නැහැ මම තමයි දෙය කියන්නේ දෙයක් තියෙන කාටද මට එතනින් ඉවරයි ඒ තම මම කොහොමත් ඉන්නව මම ඒකයි අජ්ජෝසයතිට්ටි දෙයක් කරගත්ත එක තමයි අජ්ජෝසයතිට්ටි කිය යරුපේ නන්දිය වුණා නන්දිය තියෙනවා උපාදානක් තියෙනවා තදු උපාදාන අන භවයක් තියෙනවා දෙයක් කියනකමයි භවය කියන්නේ තදු උපාදානම් භව ඒ වුණොත් ජාති ජරා මරණ කර්මයේ තියෙනවා ජාජරා මාර්ග ශෝක පරිදේව තියෙනවා මිත්‍යාසුත් එකයි ඒ කියන්නේ දුෂ්ටිගතයි ඒ කියන්නේ බාහිර ඇත්ත කරන හැමතැනම දුෂ්ටියක් සම්මාදිට්ඨිය නැහැ සම්මාදිට්ඨිය තියෙන්නේ දෙයක් නැතිව අන්න අධ්‍යාත්මිකව දැනෙනවා මේ දෙයක් නැති බව මේක අධ්‍යාත්මික දියුණුවක් මේක ධම්මචක්කයට අසු වෙන්නේ මස්සයට පේන එකකුත් නෙමෙයි මේක අභ්‍යන්තරේ 100ට අසු වෙනවා කිසිම තැනක දෙයක් නැහැ නේද ඒකයි අපි පෙන්වන්නේ අර හිත තිබහයි කවට හිතට වතුර බොන්න බෑ නේද තිබහයි කිව්වේ කවුද තිබා කියලා දෙයක් තියෙනවද? අර සිතුවිල්ල දෙයක් වෙලා, තිබා දෙයක් වෙලා. අන්තිම කටට දාන වඩරණ එලෙට යනවා. දැන් හිත වතුර බිව්වේ නැහනේ. එතන මම වතුර බොනවා කියන්නේ හිත වතුර බොනවා කියන එක. ඒක ක්‍රියාවලිය තමයි කටට වතුර දාන එකයි, බඩට යන එකයි, ඊට යන එකයි. දැන් ක්‍රියාවලිය වෙනයි, මම වෙනයි. දැන් හිත හිතනවා. තිබායක දෙයක් කරගෙන. දැන් දෙයක් තියෙනවද? නැහැ. මේක ඇත්ත කතා. මම බත් කන්න මට බත් කන්නත් බෑ. කට දාන වඩරණ එලෙට මම ඇවිදිනකොට මට ඇවිදින්නත් බෑ. මම කන්නාටක් නෙමෙයි මම දිහා බලනකොට මාට මාව බලන්නත් බෑ. ඇයි ඒ? ඒකත් චිත්තයක් විතරයි. ආව තිබයි කියලා කියන්නේ මායාවක්, දෘෂ්ටියක්. ඒක දෙයක් වගේ දැනෙනවා. තිබා දෙයක් වගේ දැනෙනවා. දුක දෙයක් වගේ දැනෙනවා. බඩකින දෙයක් වගේ දැනෙනවා. හැබැයි සිතුවිල්ල. ඊට පස්සේ කෑවයි කියලාත් හිතනවා. ඊට පස්සේ නෑ කියලාත් හිතනවා. නැති බවක් දෙයක් කරගෙන. තියෙන බවක් දෙයක් කරගෙන. ඒක හරි පුදුම කතාවක් නේ. එහෙමයි. මෙතනමයි. එහෙමයි. මෙතනමයි නිවන් මඟ තියෙන්නේ. වෙන කොහෙවත් නැහැ. මෙතනින්මයි ගැලවෙන්නේ. මෙතනමයි කණික විපස්සනා කණික සමාධිය තියෙන්නේ මෙතනමයි. මෙතනමයි නිවන් මඟ තියෙන්නේ. වෙන කොහෙවත් නැහැ. මෙතනමයි විදර්ශනාව තියෙන්නේ. මේ ගැඹුරින් දකින එක විදර්ශනාව. අවම මේක 180 වෙනවා. 180 වෙන එක අන්න විපස්සනාව. දෙකම එකට තියෙනවා. විදර්ශනාව විපස්සනාව. මේ විදිහට උපනිශ්‍රයයි සමත පුබ්බංගමා ධම්මා කිව්වත් විපස්සනා කණික සමාධිය නිවන් දකින්නේ විදර්ශනා පුබ්බංගමා ධම්මා කිව්වත් විපස්සනා කණික සමාධිය නිවන් දකින්නේ විපස්සනා කණික සමාධිය කියන්නේ මේ දෙයක් නැති බව දැනෙන සමාධිය. එයයි අනිමිත්ත සමාධිය. එයයි බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ඒ මේ ධහම තුළ අර මජ්ජේ ඥානං කියන තැන තියෙන දෙයක් නැති බව. දෙයක් තිබ්බොත් ඇතනට අන්ත තියෙනවා. දෙයක් නැත්නම් අන්ත නැහැ. අන්න මජ්ජේ සූත්‍රය පෙන්නන තැන. යෝබන්තේ විදිස්වාන මජ්ජේවන්තා නලිප්පති තම්බ්‍රුහි මහපුරුෂෝ සේද සිම්බනි මජ්ජක අම්මට දාම හමු වෙලා තියෙනවා අම්මා මේ කල්‍යාණ මිත්‍රය ඇසුර අම්මා හිතනට වැඩිය ප්‍රබලයි අම්මා ගොඩක් කරනවා අම්මට දැන් සමහර කෙනෙකුට පුදුම දැන් විදිහට දැනෙනවා ඇති මේ නිවන නිවන නේද මේ ඉන්නේ
මේ ආරයන් වහන්සේ නිවන ස්පර්ශ කරලා පෙන්වනෝ නේද මේ තියෙන්නේ මේ තියෙන්නේ කියලා. එහෙමයි ආරයන් වහන්සේ බැරි බවක් තියෙනෝ නේද? බුදුහාමුදුරෝ මේ තරම් කරුණාවෙන්ම තබගෙන ඉන්නේ කියලා බුහාන්තේ මේ තරම්ම කරුණාවෙන් කියන්නේ දැනට දේශනා 400කටත් වඩා අහලා තියෙනවා ආරයන් වහන්සේ මම. අද පාන්දර 4 ඉඳලා දේශනා 3ක් ඇහුවා. අම්මට දැන් තේරෙනවා මේ දේවල්. එහෙමයි ආරයන් වහන්සේ. අම්ම ඊගව දවස් ටිකේ අපිත් එක්ක හැමදාම කතා කරන නමයා මාත්. ඉතින්ද ලංකාවේ ඉන්නකන් ඔව්. නැත්තම් ඔව් අම්ම. ඉතින්ද ආරයන් වහන්සේ මම රැට ගන්නවා රැට අමාරුයි. රැට ගොඩක්. රැට එක්කවලලු කතා කරනවානේ. එහෙමයි එහෙමයි දැන් කීප දවසක් අම්ම ගන්න හැමදාම උදේ නමයා මාත්. හොඳමයි ආරයන් වහන්සේ. මේ දවස් ටිකේ ගන්න. එහෙම නැත්තම් අම්ම ගන්න ඔය මේ වෙලාවට ගන්න 12 මාට 11 මාට ගන්න. අම්ම 11ට ගන්න සාමාන්‍යයෙන් අපි ඒ වෙලාවට දාන්නේ මුකුත් කටයුතු කරන්නේ නැහැ. 11ට ගන්න කමක් නැහැ. අපි එක වෙලාවයි ඔයගොල්ලෝ කරට ගන්න. ඒක නිසා ඒක එතනින් ඉවරයි. ඊට පස්සේ 11ට ගත්තම ගැටලුවක් නැහැ. ආරයන් වහන්සේ දැන් මම මේ කොළ ටිකක් හැම වෙලෙම කුඩු කරා. කොළ කියන්නේ කරපිංච කොළ හිතන්නකො. එතකොට මම හිතනවා කො මෙතන කරපිංච කියලා දෙයක් තියෙනවද? දැන් කුඩු ගොඩක් නේද තියෙන්නේ. අර ඒක එතකොට එහෙම ඒ සිතවිල්ල වැරදිද මට එතකොට එහෙම බැලුව එක අරිද කමක් නැද්ද? මෙතනත් දෙයක් නැහැ නේද? මෙතනත් කෝ කරපිංච කියලා දැන් දෙයක් නැහැ නේද? දැන් මෙතන තියෙන කුඩු ගොඩන්නේ කාටවත් කියන්න බෑනේ මෙතන කරපිංචද මොනවද කියලා කුඩු කියලා මොනවද? එහෙමත් මට එහෙම සිතවිල්ලකුත් එනවා. දැන් අම්මා ඒක හිතන එකනේ සිතවිලිනේ. එහෙම අන්න ඒක තමයි ඇහුවේ වැරදිද කියලා. දැන් මෙතන අම්මගේ සිහියට අසු වෙනවනේ දැනෙනවනේ එහෙම දෙයක් නැතිව. එහෙමයි. ඒ දෙක දෙක. එහෙමයි. සිතුවිල්ල වෙනයි දැනෙන එක වෙනයි. එහෙමයි. සිතුවිල්ල තුල කරපිංච කියලා දෙයක් නැහැ කියන දේ තියෙනවා. සිතුවිල්ල තුල. එහෙමයි. හැබැයි දැනෙන එකේ එහෙම නැහැ. අනික තව හිතනවා දැන් අපි කරපිංච කියලා කිව්වට වෙන ජාති කියන කරපිංච කියන්නේ නැහැ නේද? එතකොට කොහොමද කරපිංච කියලා දේ නැහැ කියලා හිතන එක සිතුවිල්ල තියෙනවා කිව්වේ. සිතුවිල්ල කැමතිදෝ දැන් සිතුවිල්ල හැමදේම නාම රූප තියෙනවනේ ඒක කරපිංච කියන දේ නැහැ කියන එක සිතුවිල්ල. හැබැයි අර දැනෙන එක එන්නක නෙමෙයි. ආහා දැන් අර ලුණු වගේ දැනෙන එකක් තියෙනවා එහෙම දෙයක් නැතිකොට දැනෙන එක වෙනයි ඔය හිතන එක වෙනයි දෙක දෙකක්. දෙකක් නෙමෙයි. අන්න දැනෙන එකට සිය ප්‍රයත්නොත් නිවන් දකිනවා. හැම මොහොතෙම ඒක කාටවත් කියන්න බෑ. සාන්දිටිකයි. හැම මොහොතෙම ඔම දෙයක් දැනෙනවා. මෙනෙහි කරන්නේ නැත්. මෙනෙහි කරන්නේ නැතුව. හිතන එක නෙමෙයි. එහෙමයි. හිතන හැම වෙලෙම සිතුවිල්ලක් කියලා හිතුවොත් දැනෙන එක අසු වෙනවා. එහෙමයි. ඒ සිතුවිල්ල අයින් කරගන්නකම් දැනෙන එක අසු වෙන්නේ නැහෙනි. සිය නුවණට, ඒ කියන්නේ මේක අරමුණට එන්නේ නැත්තේ, නුවණට එන්නේ නැත්තේ. ඒක මග ඇරෙනවා. ඒකයි නිවන මග ඇරෙනවා කියන්නේ. එහෙමයි. ඒක ටිකක් ගැඹුරුයි නේද ඒ කියන තැන. එකම තැන නේද මේ කරකැවේ. ඒක තමයි ආරයන් වහන්සේ. දෙයක් වගේ දැනෙන එක ආයි පොඩ සියපවතන් මොකද්ද මේ ආරයන් වහන්සේ කියන්නේ? දෙයක් වගේ දැනෙනවා කියන්නේ. මොකද මේ ආත්මෙත් දෙයක් වගේ දැනෙනවා. දරුවක් දෙයක් වගේ දැනෙනවා. ගෙදරක් දෙයක් වගේ දැනෙනවා. කරපිංචක් දෙයක් වගේ දැනෙනවා. හැබැයි එකක්වත් හිතන ඒවා නෙමෙයි. දැනෙන එක. දැන් අපි හිතුවා මෙතන ඇමරිකන් ජාතිකයෙක් ඉන්නවා, Hindu ජාතිකයෙකුත් ඉන්නවා, ජපන් ජාතිකයෙකුත් ඉන්නවා, සිංහ ජාතිකයෙකුත් ඉන්නවා. දැන් මේ හතර දෙනා භාෂා හතරක්නේ, ශබ්ද හතරක්නේ. කෙනෙක් කරපිංච කියනවා, කෙනෙක් එක එක නම්නේ දැන් කියන්නේ. දැන් එතකොට මේ එක්කෝටම මෙතන දෙයක් වගේ දැනෙනවානේ. ඒ වගේ අරපින්ච කියන શબ્ද ටික පැත්තකින් තියමු, සේරම කියන શબ્ද ටික පැත්තකින් තියමු. හැබැයි ඔක්කොටම දෙයක් තියෙනවානේ. කරපින්ච නොවෙන්න පුළුවන්. කරපින්ච කියන શબ્දේ වැඩක් නැහැ, ඒක බොරුවක්. හැබැයි දෙයක් තියෙනවානේ. එහෙමයි. ඔන්න දෙයක් තියෙන එකයි මේ අපි මේ කතා කරන්නේ. 100ටයි මේක අසු වෙන්නේ. දෙයක් නැති බව දැනෙන එකයි නුවන් කියන්නේ. මේක දෙයක් කියලා දැනෙන්නේ, දෙයක් කියලා අපි අරගත්ත දෙයක් කියලා දැනෙන එකක් මෙතන තියෙනවා යටින්. එතනට පොඩ්ඩක් සිහිය පවත්වන්න. කරපිංචක් දෙයක් වෙලා දැනෙනවා. ඒතර කරපිංච කියලා දෙයක් නැති බව දැනෙනවා. කියලා දෙයක් නැති බව දැනෙන එකයි නිවන කියන්නේ. සංඛාරවල සමතයක් සිද්ධ වෙන්නේ. හැබැයි මෙතන හැමතිස්සෙම දෙයක් වගේ දැනෙන ගතිය තියෙනවා. දෙයක් වගේ දැනෙන. ඒතකොට දෙයක් වගේ සාමාන්‍යයෙන් මේ කරපිංච කියලා දෙයක් කොහෙවත් නැහැනේ.
අර කරපිංච කියලා සංඥාවක් ඇති වුණාට අර දැනෙන ගතියක් තියෙනවානේ. ඒ දෙක දෙකක්. කරපිංච කියලා දැන් කරපිංච කියලා දෙයක් කොහෙවත් නැහැ. හැබැයි කරපිංච කියලා කිව්වොත් ඒක කරපිංච දෙයක් බවට පත් වෙනවා. ආ. හැබැයි කරපිංච කියලා දැන් කරපිංච කියන දෙයක් දැන් අපි අසුරු කරන්නේ. කරපිංච කියලා දෙයක්. දැන් කරපිංච කියලා දෙයක් නැතුවත් අපිට මේකෙ එහෙ උනට යමක් මොකක් හරි දැනෙන එකක් තියෙනවනේ. ඒ දැනෙන එකට භාෂාව නැති වුණොත් ඒක දෙයක් වෙන්නේ නැහැ. ඔන්න ඔතනයි මිදීම තියෙන්නේ. තේරුණායි. ওই නාම රූප ටික අයින්ට වෙච්ච ගාම අර දැනෙන එක ක්‍රියාවලියක් බවට පත් වෙනවා. තේරුණායි. ඒක නම් ඔක්කොම දැන් නම් ටික සේරම දැන් ওই දකින්න පේන ඇහෙන මේකම නම් ටික මකම නම් ටික මැපුවත් අන්න ක්‍රියාවලිය මත වෙනවා. හැම එකම ක්‍රියාසිතක් වෙනවා. එහෙමයි. මේක දෙයක් නැති වෙනවා කියන්නේ කරපිංච කියන දෙයයි නැති වෙන්නේ. මේක ටිකක් ගැඹුරුයි. එහෙමයි එහෙමයි. කරපිංච කියන දෙය නැති වුණාට අර දෙයක් වගේ දැන ක්‍රියාවලිය පවතිනවා ස්කන්ධ මට්ටම. කරපිංච කියලා දෙයක් නැති වෙනවා. දරුවා කියලා දෙයක් නැති වෙනවා. රත්නම් කියලා දෙයක් නැති වෙනවා. අම්මා කියලා දෙයක් නැති වෙනවා. ඉර කියලා දෙයක් නැති වෙනවා. අඳ කියලා දෙයක් නැතුව. හැබැයි ක්‍රියාවලියක් තියෙනවා. දැනෙන දෙයක් තියෙනවා යටි. ඒක දෙයක් නෙමෙයි. දෙයක් කියලා අර කරපිංච මේවා කියන දෙයක් නෙවෙයි සංකාර සමතයක් වෙනවා. එහෙමයි. දැන් මේ නම් ටිකයි නැති වෙන්නේ. ඒකේ දෙයක් කියලා අපි අරගෙන තියෙන නම දෙයක් කරගෙන තියෙන රූප සංඥාවක්. රූප සංඥාවක් දෙයක් කරගෙන තියෙන්නේ. දැන් බලන්න ඒක වටිනාකමකුත් තියෙනවා කරපිංච කියනකොට. කරපිංච කියන රූප සංඥාවක් තියෙනවා. කරපිංච දෙයක් වෙලා තියෙනවා. අපි ඔක්කොම ටික දැන් කාම භූමිය, රූප භූමිය, අරූප භූමියනේ. කරපිංච කියන වටිනාකම කාම භූමිය, කරපිංච කියන රූප සංඥාව රූප භූමිය, කරපිංච කියන දේ අරූප සංඥා. අපි ওই තුනම අයින් කර ගන්න නිකන් ක්‍රියාවලියක් තියෙනවා. ආහහ. දැන් ඒකේ ක්‍රියාවලිය බවට පත් වෙනවා. ඒ ක්‍රියාසිත. එහෙමයි. අන්න දැන් හරි. දැන් තුන් භූමියෙන් මිදිලා කටයුතු කරන්න හිට දන්නවා. එහෙමයි. එහෙමයි තේරුණා හැටුණා. තාම ගැඹුරු පාරයයි. හැටුණා නේද? පුදුම දහමක් බුදුන් වහන්සේ එදා කෙසේද 2500 කට පස්සේ අද කෙසේද දෙකම එකයි මේ දහම විග්‍රහය. එහෙමයි. නවසන්නා දෙකම එකයි මේ බුද්ධ ස්වභාවයේ දෙකක් නැහැ. එකමයි. ඒකයි මේ වෙන කෙනෙක්ට අවබෝධ වෙලා දේශනා කළොත් ඒත් ඒකමයි. සමානයි. ඒ බුද්ධ දේශනාව. ඒ බුද්ධ දේශනාව. ඒක කි ගැඹුරුයි අතිසියුම් දේශනා කළ යුතුයම දේශනාවක් තමයි මේ දේශනා කරන්නේ. එහෙමයි අරියන් හන්සේ ඇත්තටම බොහොම දේශනා කරනවා. මොහොතක් අහන එක බුදුන් වහන්සේ කියනවා කල්පයක් හිටියත් වැඩක් නැහැ මානිනි මේ සත්‍යයක මොහොතක් නොදක කිය. ඔබ වහන්සේ ඔබතුමිය පුදුමාකයන්තයි ඔබතුමිය එහෙමයි අරියන් හන්සේ ඔබතුමිය විශාල කටයුත්තක් කළා විශාල ඒ අපිට ඒක විශාල දෙයක් අපි ඒකේ තාම හරියට දෙයක් කළ නොකළ බව දන්නවා. නමුත් ඉදිරියේදී ඒක මුළු සමාජයටම වැදගත් වෙයි. බුදු සදාක් දෙයක් නැහැ නේ ආරියන් මහන්සේ. එතනක් දෙයක් නැහැ. ඒක දකින්න නිසායි අම්මා ඒක කළේ. හැබැයි අම්මට ඒක පිළිහිටව ගන්න බැරුව තියෙනවා. හරියටම පිරිසිදු කරලා පිළිහිටව ගන්න ඕනි අම්මා. පොඩි හිරවීමක් ඉන්නවා. ඒක හිරවීමක් නෙමෙයි. අම්මට තියෙන්නේ මේක තව ටිකක් පිරිසිදු කරගන්න. එහෙමයි මේ දේමයි අහන්න ඕනේ කියලා කිව්වේ ඒකයි මේ දේශනේම සිය පාරක් අහන්න කිව්වේ ඒකයි අම්ම නිවන වෙන කිසිම රහසක් නැහැ මේ සියල්ලම මෙතන තියෙනවා මේ දේශනේ ඇතුලේ තියෙනවා